ගාල දිස්ත්‍රික්කයේ බද්ධයගම ආසනය. අපි කවුරුද දන්න බද්ධකම ආසනය අපේ සංවිධායක මහත්ම මහත්මී මේ වෙනමිට සියලු දේශපාලන කටයුතුවලට ලහිලහේ සූදානංගල තියෙන. ඒවගේම තමයි ගාල දිස්ත්‍රික් සංවිධායක දුල්වාන් රංග ප්‍රාචවා මන්ත්‍රිතුමනි, ඒවගේම අපේ සාමාජික සාමාජිකාවනි මවරුණී පියවරුණි, මේ අවස්ථාවේදී අපි රටේ සම්බන්ධව අපි ගොඩක් දේවල් කතා කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ මේ එදා සමන්ත විද්‍යාරත්න උමාඔයේ හිලක් කිව්වා. ඈබල සමන්ත විද්‍යාරත්නයෝ, ඔකෙන් මං අහන්න කැමති උමාඔයේ හිලක් කිව් එක දැන් තුගේ ගෙදර හිලක් ඇති, දැන් ඒක වහගනින්. දැන් මේ අවස්ථාවේදී ඉරානයේ ජනාධිපතිවරයා රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒකාබද්ධව රජයේ ගිහිල්ලා ආද විවෘත කරනවා හිල. දැන් මේ තොපි පුළුවන් තරම් මේ රටේ ජනතාව නොමග යවන්නේ ඇයි? කවම දාකවත් ජනතා විමුක්ති පෙරමුණ මාලි මාව කියන කට්ටිය, ජාතික ජනබලවේගය කියන කට්ටිය රටක් දියුණු වෙනවට රටක් හදන්නට කවමදාක මුන්ට බෑ. අපි දැක්කයියේ අනුර කුමාර් දිසානායක මාධ්‍යට ඇවිල්ලා කියන ශිෂ්‍යයන්ගේ දරුවන්ගේ ප්‍රශ්නය ගැන. මම අනුර කුමාරගෙන් අහන්න කැමති, මෙතෙක් කාලයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගැන කිසිම අනුකම්පාවක් නැතුව එළියට යවලා මේ ළමයිගේ අධ්‍යාපනය කඩාකප්පල් කරේ කවුද? මමද ජනතාවද? නෑ, ජනතා විමුක්ති පෙරමුණේ කියන එක මම මේ අවස්ථාවෙ සිහිපත් කරන්න කැමති. අද දරුවන්ගේ දෙමාපියන්ගේ හිතල තියෙන අර දයාව කරුණාව මෛත්‍රියක ලබා ගැනීම සඳහා මේගොල්ලන් දැන් ශිෂ්‍යෝ ගැන කතා කරනවා. ශිෂ්‍යෝ ගැන කතා කරන්න මේගොල්ලන්ට අයිතියක් නෑ. ශිෂ්‍යෝ ටික මේ වෙන විට විනාශ කරලා තියෙන්නේ. අද මේගොල්ලන්ට තියෙන්නේ බලතන්නාව. එදා උමාඔයේ හිලක් ඊළඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගැන මේ කතා කරා, ඊළඟ අදානි ගැන කතා කරා. මේ සමාජවාදී කිසිම දෙයක් මුන් දැන් කතා කරන්නේ නැහැ. අදානිලාත් එක්ක ඒකාබද්ධ වෙලා රනිල් වික්‍රමසිංහ නියමිත ගැටේ ගැහුවා සම්පූර්ණ ජාතික ජනබල වේගය විනාශ කරන්න. ඒ වගේම තමයි දැන් ජාතික ජනබල වේගී අනුර කුමාර, සමගි ජනබල වේගී සජිත් ප්‍රේමදාස මේ දෙගොල්ල මේ ආර්ථික සම්බන්ධව කතා කරන විද්‍යුත් මාධ්‍ය වලට එන්න කියනවා. මේක සෙල්ලමක්, මේක ඇවිල්ලා නාඩගමක්, මේක ඇවිල්ලා රංගපෑමක්. මේ රංගපෑමට රටේ ජනතාව අහුවෙන්න එපා. මුන් දෙගොල්ලම කරන්නේ ඊල් එකක්. හැබැයි මතක තියාගන්න, මේ සෑම දෙනාම රටේ ජනතාවට කිසිම වෙලාවක කිසිම අවස්ථාවක අසරණ කමට පිහිට වෙන දේශපාලන පක්ෂ වෙන්නේ. දැන් පුළුවන් තරම් අරකෙන් දෙනවා, මේකෙන් දෙනවා, හැමදේම දෙනවා. නමුත් රටේ ජනතාවට අඩුම ගානේ මේ ඔය කියන දේශ ඇතැම් දේශපාලන පක්ෂ රටේ ජනතාව උදව් කළ දෙනත් සමහර දේශපාලන පක්ෂ ලහි ලහිය ගිහිල්ලා ජනතාවට පුළුවන් තරම් සහයෝගය දෙනවා, සහාය ලබා දෙනවා. නමුත් අපේ රටේ ජනතාව බොහොම අහිංසකයි, අසරණයි, දුප්පත් මිනිසු ගම් පළාත්වල ඉන්නේ. ඒ වගේම තමයි අපට පේනවා, අපි දකිනවා මේ වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකෝ දැන් ඉදිරියට එනවා. ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන කොටස් එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධව කටයුතු කරා කියලා ඒගොල්ලන් මෙහෙන් කෑකෝ ගහගෙන පුරස ආරන්දුනවා. මේවා කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂය ආරක්ෂා කරගන්න බැරි, තමන්ගේ දේශපාලන පක්ෂකට නිවැරදි කරගන්න බැරි දේශපාලන පක්ෂ නායකකාරකාදී මේ රටේ ජනතාවට වැඩ කරයිද, ජනතාව ආරක්ෂා කරයිද, තමන්ගේ නායකු ටිකවත් ආරක්ෂා කරන්න බැරි චන්ද්‍රිකලා වැනි නායකත්වයේ හිටපුවන් දැන් මුන්ටික ඔක්කොම මේ යන්නේ මොකද? එන්ජිඕ කාර්යයේ පස්සේ ගීලා සම්රල්ලි හම්බ කරන්න. දැන් මැයි දින රැලිය එනවා. මේ මැයි දින රැලියට අපි නම් කතරගම ඓතිහාසික රුහුණු කතරගම තමයි මේ මැයි දින රැලිය යන්නේ. නමුත් මහා පරිමාණේ හිටයින්ද බත් පැකට් එක, චිකන් බුරියානි, අරකු කාල, නොයෙකුත් දේවල් මේ පලාතේ ගම් පලාතේ කෙල්ලෝ කොල්ලන්ට වයසක මිනිස්සුන්ට දීලා මැයි පෙළපාට සෙනගා දෙනවා. සාමාන්‍ය සෙනගා නෙමෙයි අදින්නේ,
පුළුවන් තරං රුපියල් පන්දාහයවත් දිල තමයි ඔය කට්ටිය මැයි රැලිති යන්නේ කියනක අමතක කරන්න එපා. ස්වේච්ඡාවේ යන්නේ කොටසයි අනෙක් කට්ටිය ඔක්කොම සල්ලිදල බස්වලින් අදිනවා. මේ අදින සෙනග ටිකට යන වියදම් ගමකට ගිහිල්ලා දුප්පත් මිනිහෙකුට අසරණයෙකුට ගයක් දොරක් හදලා කන්න බොන්න ටිකක් දුන්නනම් දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. දරුවන්ට සෙරප්පු දෙකක් ගන්න පාස යන්න විදිහක් නැහැ. සෙරප්පු දෙකක් කරන් දුන්නා මොකද වෙන්නේ? අද දැම්මා රටින් ගෙනපු හාල් වගේක්. දැන් පාසල් ළමයිට මේ හාල් වලින් බත් දෙන්න කෑම දෙන්න සූදානම් කරා. දැන් ඒ හාල් පාසල් ළමයිට දෙන්න සුදුසු නැහැ කියනවා. යකඩෝ ආත්වලාමේ රජියක් කියන්නේ මොකද්ද බං කරන්නේ? මේ රජේ ඉන්න හරක්ද ඉන්නේ? නැත්තම් මේ පුන්නක් කාලාද තොපි පාර්ලිමේන්තු ගියේ? පුන්නක් කාපු උන් ටික පාර්ලිමේන්තු යව්වා. බුද්ධිමතයි යව්වේ නෑ. පාසල් දරුවන්ගෙන් පරිගැනීම සඳහා ප්‍රමිතිකින් තොරව හාල් ගනල්ලා මේ පාසල් වලට ඇතම් පළාත් වලට බෙදා දෙනවා. කරුණා කළා මේවා නතර කළා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගාසට වන දරුවන්ට ප්‍රමිතියක් ඇතිව ආහාර වේලක් ලබා දෙන්න කියන එක මම මේ අවස්ථාවේ කරන්න මා කතා කරනවා. කියනවා ප්‍රමිතිකින් තොරව යම් දෙයක් දෙනවා නම් මුන් දරුවන්ට ආදරෙත් නැහැ, රටට ආදරෙත් නැහැ, ජනතාවට ආදරෙත් නැහැ. මුන්ට ආදරේ කරන්නේ තමන්ගේ සාක්කු පුරවාගෙන රටේ ජනතාව විකුණාගෙන කාලා මුන් ජීවත් නැහැ. එසේනම් හිතේ තියාගන්න දෙයියන්ගේ හා කැමුණා වගේ දෙයක් හිතාඳ ජනාධිපති මැතිවරණය වෙනවා. ජනාධිපති මැතිවරණයට දැන් රනිල් සූදානම්, සජිත් සූදානම්, අනුරා සූදානම්, ඇතම් දේශපාලන පක්ෂ සූදානම්. හැබැයි අපි සූදානම්, අපි නම් ඉන්නේ ජනතාවට උදව් කරන ජනතා ජනවරමක් ලැබුණ හැටි අවශ්‍ය කරන සීලු පහසුකම් දෙනවා. පට්ටපල් හොරුන්ට නියම දඩුවම් දෙන එකම දේශපාලන පක්ෂය ජනසිත පෙරමුණ පමණයි. එළබෙන ජනාධිපති මැතිවරණේ අපි ඔක්කොම ඒක රාශි වෙලා ජනතාව ඒක රාශි වෙලා මුන්ට දඩුවම දෙන්න ජනතා වරමක් ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා හාගෙන රටි කොහෙන් හරි හාගෙනවා. කිලෝ 10 10 10 10 හැම කෙනාට බෙදෙනවා. ඇයි මේ පෝලිං යුගයක් නැහැ කියපු රනිල් මහත්තයා ආයි පෝලිං යුගයක් දාලා හාල් පෝලිං දෙන්නේ ඕපොම් පොතක් අදී දෙයට ඇඳා. අන්තිමට හාල් කිලෝ 10 දීලා රවට්ටලා අන්තිමට හාල් කියා ගන්නත් බෑ, පාන් කියා ගන්නත් බෑ. ආයි නැවත වරක් පෝලිං කැදවලා පටපට ගෑවි දෙන්න ගනිස්. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.